හොඳයි දැන් අද මං හිතුවා ඔබටත් එක බෙදා ගන්න ඕනේ කියලා. දැන් මං විවිධ රෝග වර්ග ගැන කිව්වා සාකවලට. මං කියන්නේ සෙම් රෝගේ. ඒක බොහොම මේ ගොඩක් අයට මේ අපේ සාමාන්‍ය ජනතාවට හැදෙන රෝගයක්. සෙම් අමාරු. ඒත් දැන් මේ සාකවලටත් මේ සෙම් අමාරුව තියෙනවා. මේක වෘක්ෂ ආයුර්වේදයේ විශ්වාස කරන අයට පමණයි මේක තේරෙන්නේ. නමුත් මේක ඔබ අවබෝධ කරගෙන ඔබගේ ගොයිපලේ ඔබ ගෙදර වගා කරන තැන මේක අත්දැක බලන්න. ඒක තමයි වඩා හොඳම ප්‍රයෝජනවත් දේ. මේක අනිත් අයටත් කියන්න. ශාකවල සෙම් රෝග කොහොමද අපි හඳුනගන්නේ? අපි ගත්තොත් මේ ශාකේ, දැන් මේ ශාකේ දිහා බලුවොත් අපිට පේනවා මේ ශාකේ අතු සාමාන්‍යයෙන් ටිකක් සුදු වර්ණයට හැරෙන අතු. ස්වභාවික වර්ණයට වඩා කෙනකින් සුදු පාටක්. ඔබ දැකලා ඇති වගේ ශාක ඕන තරම්. පළතුරු ගස් දැකලා ඇති. සුදු වෙලා ටිකක් ඒ අතු. ඒ විතරක් නෙමෙයි. ඒ ගහේ හරි සිසිලසක් තියෙනවා. ඒ ගහේ අර මේකේ අතු කඩා වැටිලා නිකන් අතු කඩා වැටිලා වගේ තියෙනවා. මේ සෙම් රෝග ලක්ෂණ. තව දෙයක් කියන්න ඔබට. අපි දන්නවා සාමාන්‍යයෙන් මිනිස්සුෙකුට සෙම් රෝග හැදිච්චාම ඒ මිනිස්යාගේ මේ සෙම් අමාරුවට මේ දකින්න දෙයක් අපි ආයුර්වේද වෛද්‍යවරුන්වත් මේක කියනවා. එයාගේ බලපුවාම පේනවා නිකන් සෙම් අමාරුවක්. එයාගේ කොණ්ඩේ ටිකක් තද කළුයි. තද කොළ පාටක් පේනවා ශාකේ. තද කොළ පාටක්. අර ලක්ෂණත් තියෙනවා. දැන් මේ ශාකයට පළතුරු ගහක් වෙන්න පුළුවන්, වෙනත් ශාකයක් වෙන්න පුළුවන්, ඒක ඔබගේ වත්තේ ගෙවත්තේ තියෙන ශාකයක් වෙන්න පුළුවන්. මට ඕනේ මේ ශාකයට මේ රෝගයල් තියෙන එක ඔබට හඳුනා ගන්නට උදව් වෙන එක තමයි මට කරන්න පුළුවන්. හැබැයි ඒකට අපේ පැරණි උෂාර්වේදෙත් බේත් තියෙනවා, ප්‍රතිකාර ක්‍රම තියෙනවා, මේවා අපි අත්හදා බලලක් තියෙනවා. දැන් මේ වෘක්ෂාර්වේදයේ තියෙන මේ බේත් වල මේවට ගන්නව ප්‍රතිකාර කරන බේත් වර්ග මොනවද ගන්නෙ? මේකට ගන්න රතු අබ, අමිඟුරු ගන්නවා, ඊට පස්සේ වැල්මී ගන්නවා, තිප්පිලි ගන්නවා, රත්නිතුල් ගන්නවා, තලිස්පතුරු ගන්නවා. දැන් ඔබට ඉතින් මම මේ කියන බේත් මේවා තියෙන මේවා ඔබට බේත් කඩේට ගිහිල්ලා ගන්න පුළුවන්. ඔබට බේත් කඩේට ගිහිල්ලා ගන්න පුළුවන්. ඒක මතක තියාගන්න. අබතෙල්, අබතෙල් ටිකකුත් ගන්න ඕනේ. දැන් ඔබ කොහොමද මේක සකස් කරන්නේ? අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ පිත්ත අමාරුවට බේත් කළා වගේ. දැන් ඔබ කසායක් හදන්නයි යන්නේ. දැන් ඔබ කසායට මොනවද දාන්නේ? මුට්ටියට මෙන්න රතු අබ දානවා, අමේ වේලි චිඟුරු දානවා, වැල්මී දානවා, තිප්පිලි දානවා, එතකොට රත්නිතුල් දානවා, තලිස්පතුරු, මේ තලිස්පතුරු දානවා. මේක දාලා හොඳට පත අට එකට හිඳවනවා. හිඳලා මේක දැන් මේ කසාය අපි දැන් මේ ශාකයට කරන්නයි යන්නේ, බේත් කරන්නයි යන්නේ. ශාකේ අර කිරිමුල් ටික පාදා ගන්නවා. ගහවටේ තියෙන මුල් පාදනවා. මුල් පාදගෙන ඊට පස්සේ අපිට පුළුවන් මේ කසාය සීත කසාය. මොකද සීත කසාය කියන්නේ? දැන් මේ තඹගත්ත කසාය අපි තියනවා එක රාත්‍රියක් පින්නේ. එළිය රාත්‍රෑන් දාන අපි මේක එළිය තියනවා. තියෙන මේක ගන්න උදේට තමයි ගන්න. ඒක සීත කසාය. ඒකට කියන්නේ. මේ සීත කසාය අරගෙන ඒකට දානවා අබතෙල්. අබතෙල් බින්දු කීපයක් දානවා. දාලා මේක හොඳට කලවම් කරලා
අර පාදගත්ත මුල් වලට වටේටම මේවා දානවා. දුක් ශාකයකට මේක දවස් 4කට 5කට සැරයක් 3 වතාවක් 4 වතාවක් කරලා. මං අර ඉස්සෙල්ල කිව්වා වාගේ දැන් මේ ලුක් ශාකනේ මේ අපි දැන් ගෙවත්ත ගන්නේදී අපේ ලෝලු භෝග වලට මේ රෝගේ තියෙනවා. හැබැයි අපිට හඳුනාගන්න බෑ මාර මුලික කිව්වා වාගේ ඒවා කෙටි කාලීන භෝග. මේ සෙම්ම අමාරු මේවා දැම්මා කියලා මේ ශාකයකට හානියක් නැහැ. ඒක ශාකයට අපි ඒ වලටත් කරන්න තියෙන්නේ අර ඉස්සල්ලා පිට අමාරුට කියලා වගේ ඔබේ එළවලු වගාවෙත් ඒ රෝග තිබුණා නොතිබුණා ඔබට අඳුනා ගන්න බැරි වුණත් මේක අර වගේ ලොකු කැලියක් දානව නෙමේ ඉරිස් ගහකට වම්බටු ගහකට නැත්නම් නිවිති ගහකට මේ මුල් වලට අර මේස හැදි දෙක ගානේ දාන්න මුල් චුට්ටක් පාදලා සම්පූර්ණ හරලන යාන්තම් පාද මතකද කියන්නේ මේ කෙටි කාලේ භෝග මුල් ඉතාම උඩින් තියෙන්නේ මේවා හරි තුවාල කරන්න හොඳ නැහැ ඉතින් යාන්තම් පාදන හරවා දානවා සීත කසාය දාලා බලන්න ඔබට මේක කරන්න පුළුවන් එතකොට මේ ශාකයට හැදෙන විවිධ රෝගවලට මෙන්න සුවය ලැබෙනවා එ නිසා මේක ඔබ කරන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා